බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මේ පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩමවවතාල ගරු දේශකයන්න් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ අංශාධිපති මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භතන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝතපනං ඒතං ධානුසාසනං ති වසනවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි වෙනදා වාගේම මේ රාත්‍රියේදී ධර්ම රසය ඇති ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන් නැත්තෙම් ගුවන් විදුලියට සවන් යොමාගෙන ඔබේ ජීවිතයට ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේගේ දෙසුමින් ගත හැකි උතුම් ආදර්ශ කවරේද යන විමසුම සිතෙහි තබාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට මේ මොහොතේ බොහෝ පිරිසක් සූදානම්ව සිටින බව අපි දන්නවා. ඒ හැමදෙනා වෙනුවෙනුත් අද දවසේ විශේෂයෙන් අප විසින් අවධාරණය කළ යුතු ධර්ම කාරණා කිහිපයක් සම්බන්ධයෙනුත් මගේ දේශනාව ගොඩනගන්නට මම බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ක්‍රියා කරන පින්වතුන් දෙපළක් සඳහන් වෙනවා. දෙහිවල ඇන්ඩර්සන් පාර අංක 68 B නිවසේ පදිංචි ශ්‍යාමණී වීරසිංහ මහත්මිය මහත්මා සහ තිලංක පුතණුවන් ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනාම අද ධර්ම දේශනාවෙහි දායකත්වය උසුලනවා. ඒ වගේම ආණ්ඩි අම්බලම ප්‍රාදේශීය සභා පාර මදාරා උයනේ අංක 83-2 නිවසේ පදිංචි ප්‍රියදර්ශනී කෝදාගොඩ ආරච්චිගේ මහත්මිය හා කුමාර ගණේගොඩ මහතා විසින්ද අද දේශනාව සඳහා දායකත්වය උසුලනවා. මේ පින්වතුන්ගේ අපේක්ෂාද මුදුන් පමුණුවමින් එමෙන්ම අපේ රටේ මේ රාත්‍රිය දහම් අසන්නට සූදානම් වූ හැම දෙනාගෙම වමනාමන් සංසිඳුවමින් ඔබට මේ දෙසුම කරන්නටයි මා අපේක්ෂා කරන්නේ. ගිය සතියේ මගේ දේශනාව ඇසූ ඔබට මතකද මා එදා පැහැදිලි කළ දේ?
ජනාධිපතිවරණය නිම වෙලා මේ රටට නව පාලනයක් ඇති වෙච්ච දවසේදී අපට අවශ්‍ය වෙන්නේ බෞද්ධ රටක බෞද්ධ ජනතාවක් බහුතරය වසන රටක ඒ වගේම ලෝකයේ තිබෙන අනික් සියලුම ආගම්වල වැසියන් ජීවත් වෙන රටක මේ හැමදෙනා සමග සදාචාරවත්ව සහජීවනයේ අර්ථ සම්පන්නව නිදහසේ මනුෂ්‍ය ආත්මනක්ව සතා සිව්පාවාට පවා නිර්භයව ජීවත් විය හැකි සමාජ වටපිටාවක් ගොඩනංවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ දේශපාලන සංකල්ප රාශියක් මා එදා අපේ ජනතාව හමුවේ ඉදිරිපත් කළා. සතර අගතිය පාලකීකුගේ පිරිහීම ඇති කරන ආකාරය සිංගාලකෝවාද සූත්‍රයේදී දේශනා කළ අයුරු මා පෙන්වා දුන්නා. ඒ වගේම දසරාජ ධර්ම ඔස්සේ රටක් පාලනය කිරීම නායකයෙකුගේ චරිතයේ විශිෂ්ට දර්ශනීය බවට පත්විය යුතු බව අපේ දා පැහැදිලි කළා, සඳහන් කළා. එසේ නොවුණු කල්ලේ සමාජයක පරිහානිය ගොඩනැගෙන ආකාරය අපි පෙන්වල දුන්නා. ශ්‍රී ලාංකේය සමාජයේ පුරාතනයේ සිට අප පැතූ වටිනා සංකල්පයක්ද මම ඉස්මතු කළා. අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ රාජා භවතු ධම්මිකෝ කියලා. ඒ පැරණි චින්තනය හැම කාලයකම ඔබිනවා. පාලකයා දැහැමි වෙනකොට දේවෝ වස්සතු නිසි කලට වැසි වැටෙනවා, වර්ෂාව වැටෙනවා, නියං දුරු වෙනවා, සස්ස සම්පatti ගොවිතැන් ඒ වගේම මිනිසුන්ගේ ආර්ථික භෞතික සමෘද්ධිමත් භාවය ගොඩනැගෙනවා. පීතෝ භවතු ලෝකෝච මිනිසුන්ගේ සකල අභිවෘද්ධියට ඒ සියල්ල හේතු බුහත වෙනවා. ඒ නිසා සමාජයක ගලාගෙන ආ සංස්කෘතිය එක් වරම වෙනස් මගකට හැරවුණු මේ වෙලාවේ ආගමික නායකයන් වශයෙන් ඒ වගේම දේශකයන් වහන්සේලා වශයෙන් අපි හැමදෙනාගෙම යුතුකමක් මෙන්ම වගකීමක්ද පවතිනවා මේ ගොඩනැගුණු නව පරිපාලනය, නව පාලන ව්‍යූහය බෞද්ධ දේශපාලන සම්ප්‍රදායන් ඔස්සේ ඉදිරියට තල්ලු කිරීම, ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වන මඟ පෙන්වීම මේ නායකයන්ට, පාලකයන්ට, මැති ඇමතිවරුන්ට සලසා දීම අපි හැම දෙනාගේම වගකීමක් හැටියට අපි කල්පනා කරනවා. ඒ නිසා මා අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ අපි හැම දෙනාම නිතර නිතර මුමුණන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කෙරුණු තාම වටිනාම ගාථා පාඨයක එන කාරණා කිහිපයක් ඔස්සේ. අපේ සමාජය තල්ලු විය යුත්තේ කවර තැනකටද? අපේ නායක කාරකාදීන් විසින් මේ රට රැගෙන යුත්තේ කවර තැනකටද? ජනතාව වෙනසක් හැටියට අපේක්ෂා කරන්නේ කවර කාරණාවක්ද කියන අදහස ධර්මානුකූලව පැහැදිලි කර දෙන්නට මේ දේශනාව තුළදී මා අදත් අපේක්ෂා කරනවා. විශේෂයෙන්
බුදු සමයෙන් නිතර නිතර උපුටාගත් ගාථා පාඨයක් හැටියට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං කියන මේ ගාථාව අද දවසේ විග්‍රහ කරන්නට මා බලාපොරොත්තු වන්නේ මේ සඳහා මා විශේෂයෙන් මේ ගාථාවෙන් අප අපේක්ෂා කරන සමස්ත දර්ශනය වඩා පුළුල් ලෙස විග්‍රහයකට යෙදෙන්නට බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා හමුවෙහි එක් දවසක් දේශනා කෙරුණු වටිනා ජාතක කතාවක් ඔස්සේ මේ දේශනාව යොමු කරන්නට මා කල්පනා කරනවා රටක ජනතාවට වැදගත්ම දේ බවට පත් වෙන්නේ ඒ රටේ සියලු ඇවතුම් පැවතුම් සදාචාරවත්ව සිද්ධ වෙනවා නම් රාජ්‍ය පාලනය සදාචාරවත් පාලනයක් වෙන්නට ඕනේ දේශපාලනය සදාචාර සම්පන්න වෙන්නට ඕනේ අධ්‍යාපනයද අනිකුත් රටේ ඇවතුම් පැවතුම් නීතිය මේ සියල්ල සදාචාරයෙන් පිටපැන්න කල්හි එතනදී දුරාචාරය කියන තැනට වැටෙනවා රටක් දුරාචාරයට පත් වුණාය කියලා කියන්නේ ඒ රටේ සතා සිව්පාවාට පවා ජීවත් වෙන්නට තියෙන මම්පෙත් ඇහිරෙනවා ඒ විතරක් නෙමෙයි දෙවි දේවතාවුන්ට පවා ජීවත් වීමට නොහැකි වෙනවා ඔබ දන්නවා විශාල මහනුවර එදා ඇති වුණු තුන්බිය හේතුවෙන් අමනුෂ්‍යයන්ගේ දේශයක් බවට පරිවර්තනය වෙන්නට මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම් වල තිබුණු දූෂිත බව හේතු වුණා. ඒ නිසා පින්වත්නි අපි නව රටක නව සමාජයක අපේ මූලික අරමුණ වෙන්නට ඕනේ මේ රට සදාචාරවත් රටක්ද? මේ රට සදාචාරවත් ඇවතුම් පැවතුම් ඇති දේශයක්ද? මේ රටේ සතා සිව්පාවාට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් වටපිටාවක් තිබෙනවාද? ඒක නොවේද අපි වෙනස් කළ ගත යුත්තේ. මගේ කල්පනාව නම් වෙනස යනු අපි නැවත වරක් මහා භෞතිකමය වශයෙන් ශීඝ්‍ර දැවැන්ත ගොඩනැගිලි කැසිනෝ නගරවල් මහා දුරාචාර ගොඩනැගිලි එහෙම නැත්නම් දුරාචාරය වපුරන විවිධාකාරයේ ව්‍යාපාර ව්‍යාපාරිකයන් එවැනි සමාජ වටපිටාවක් නොවේ අපිට ඕනේ මුළුමනින්ම මේ ගලාගෙන ගිය ක්‍රමය වෙනස් කරගත් හැම දෙනාටම ආදර්ශවත්ව මෙන්න සදාචාරවත් ක්‍රමවේදය මෙන්න සදාචාරවත් පිළිවෙත මෙන්න සදාචාරවත් පාලනය ඒ විදිහට කතා කරන්න පුළුවන් වටපිටාවකුයි අප විසින් නිර්මාණය කරගත යුත්තේ අවාසනාවට මේ සදාචාරයේ ගොඩනගා ගන්නට අප අපේක්ෂා කරන්නේ කවර කිකුන්ද කියන එක අපට ලොකු ගැටලුවක් හැම දිනෙකම කොහේ හත්ැනක කවරාකාරයෙන් හරි දුරාචාර අදහස් වලට නතු වෙලා යට වෙලා දුරාචාරය වපුරලා දුරාචාරය සමාජගත කළා අධ්‍යාපනයේ දුරාචාරය විශ්වවිද්‍යාලයේ දුරාචාරය දේශපාලනයේ දුරාචාරය මාධ්‍යයේ දුරාචාරය කවර තැනකද දුරාචාරය නැත්තේ රාජ්‍ය නිලධාරීන් ප්‍රසිද්ධියේ
දුරාචාරයෙන් පීඩිත වෙලා දුරාචාරයෙන් දූෂිත වෙලා වැඩ කරන රටක යහපත් මිනිසුන් ගොඩනගා ගැනීම යහපත් මිනිසුන්ගෙන් අපි සදාචාරය ප්‍රාර්ථනා කිරීම ලේසි පහසු වන්නේ නැහැ අන්න ඒ නිසා අපි කල්පනා කරන්නේ නායකත්වය ඉතාම වැදගත් මේ නායකත්වය කියන කාරණාවේදී අපි ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ මේ රට සදාචාර සම්පන්න දේශයක් බවට පරිවර්තනය කරලීම සඳහා අවශ්‍ය දේශපාලනික වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක අවධානයට යොමු කිරීම අපේ අපවත් වී වදාළ ගංගොඩවිල සෝමහාමුදුරෝ උන්වහන්සේගේ දර්ශනය බවට පත් උනේ රටක සදාචාරය සෞභාග්‍ය උදා කරයි කියන තේමා පාඩයයි අපේ උන්වහන්සේ පිළිබඳව ස්මරණය මේ වෙලාවේ තාම වැදගත් හැටියට සිද්ධ කරන්නට ඕනේ උන්වහන්සේ ජීවිතේ පූජා කළේ සදාචාරය වෙනුවෙන් සදාචාරය ගොඩනගා ගැනීම වෙනුවෙන් දුරාචාරයට එරෙහිව හඬ නගලා දුරාචාරයට එරෙහිව සටන් කරලා උන්වහන්සේට ජීවිතය පවා අහිමි කරගන්න සිද්ධ වුණා ඒ නිසා පින්වත්නි උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච මේ සදාචාරවත් බව මනුෂ්‍ය ජීවිතවල ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි රටක සෞභාග්‍ය වෙන්නේ මනුෂ්‍ය සදාචාරය කාමාසිනියා කොට ගොඩනගා ගන්නා වූ භෞතික සංවර්ධනයකින් රටකට ඇති ඵලයක් නැහැ එනිසා අපි හැම දෙෙම යොමු කරගත යුත්තේ කොයි විදියටද මේ සදාචාරාත්මක සමාජ වටපිටාව අප ගොඩනගා ගන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳවයි මෙහිදී මා ජාතක පුතේන ඉතා වැදගත් ජාතක කතාවක සාරාංශය ඔබ හමුවට තබන්නට කැමතියි පින්වත්නි ඒ ජාතක කතාව දුම්මේද ජාතකය පාලකෙක් රටකට අවශ්‍ය වන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද කියන බව මේ දුම්මේද ජාතකය විසින් ඉතාම හොඳින් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කීර්තිමත් කෙනෙක් උන්වහන්සේගේ කීර්තිය හැම ලෝකේ හැම තැනම පැතිරුණා මේ අවකාශයෙන් ඔබට පවා බුදු පියාණන් වහන්සේගේ කීර්තිය පැතිරී පැතිරී ගියා උන්වහන්සේගේ කීර්තිය එලෙස පැතිරුනේ කවර පුණ්‍ය මහිමයක් නිසාද කියලා භික්ෂුන් වහන්සේලා කතිකා කරන්නට පටන් ගත්තා දම් සභාවට රැස් වෙන හාමුදුරුවෝ විවිධ මාතෘකා ගැන කතා කරන එක දවසක් බුදුහාමුදුරුවෝ දම් සභාවට වඩිනකොට උන්වහන්සේලා කතා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේට මේ තරම් කීර්තිමතෙක් වෙන්නට පුළුවන්කම ලැබුණේ කොහොමද බුදුරජාණන් වහන්සේට ලෝකයා වෙනුවෙන් මේ තරම් මෙහෙවරක් කරන්නට පුළුවන්කම ලැබුණේ කොහොමද මේ වගේ මාතෘකාවක් කතා කර කර ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ දෙන්ට වැඩම කළේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මේ කතාව ඉතාම හොඳ ප්‍රශංසාත්මක අරමුණක් බවට පත් කරගෙන බුදු පියාණන් වහන්සේ මේ හාමුදුරුවන් වහන්සේලාට කියනවා මහණෙනි තථාගත මෙහෙවර අද විතරක් නෙමෙයි සංසාරි පුරාම ඉෂ්ට කරපු දෙයක්ය එනිසා මේක මේ භවයේ බුදු වෙච්ච භවයේ විතරක් නොව මම බෝධිසත්වයෙකු හැටියට පවා මේ මෙහෙවර මේ ලෙස ඉටුකොට ඒ ජීවත් වූ සමාජ වටපිටාවන්හිදී මම අප්‍රමාණ කීර්තිමත්
කෙනෙකු බවට පත් වුණාය. භික්ෂුන් වහන්සේලා පුල පුලා බලා සිටියා. බුදුහාමුදුරෝ ඒ අවස්ථාවක් විවරණය කරාවි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එවැනි එක් අවස්ථාවක් විවරණය කරන්නට පටන් ගත්තා. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉතාම හොඳට පැතිරිලා ව්‍යාප්ත වෙලා ඉතාම හොඳ සමාජ වටපිටාවක් තිබිලා පියවරෙන් පියවර කල්යාමේදී මේ ශාසනය මුළුමනින්ම පිරිහිලා ගිහිල්ලා ශාසනය පිරිහි ගියාට පස්සේ ජනතාව සියලු ක්‍රියාවන්නි දූෂිත සදාචාර විරෝධී විදියට හැසිරෙන්නට පටන් ගන්නවා හැම කෙනෙක්ම පංච දුස්චරිතයෙන් යුතුව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා පංච දුස්චරිතෙහි ඇලී ගැලී වාසය කරන්නට පටන් ගන්නවා දස අකුසලෙහි මෙදෙමින් කාම භෝගීව හැසිරෙන්නට පටන් ගන්නවා එවැනි සමාජයක මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට ඉඩකට වැඩි මං හිතන්නේ අද අපි ජීවත් වෙන සමාජය දිහා බැලුවත් ගෞතම බුදුපියාණන් වහන්සේගේ ධර්ම හොඳින් මුල් බැසගෙන තියෙන ඒ ත්‍රිපිටක ධර්මයේ තා හොඳින් ස්ථාපිත වෙලා තියෙනවා වටපිටාවක උවත් අද අපි වැඩියෙන් දකින්නේ දුරාචාරය පංච දුස්චරිත බලන කාල දෙකක වෙනස එදා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනය මුළුමනින්ම නැතිලා ගිහිල්ලා මිනිසු දූෂිත වුනේ මිත්‍යා දෘෂ්ටික වුනේ අද වෙනස අද අපි සාක්ෂරතාවෙන් ඉතාම ඉහළ තැනක මනුෂ්‍ය විද්‍යාව තාක්ෂණය තාම ඉහළ තැනකට පත් වෙලා තියෙනවා එවැනි වටපිටාවක දුස්චරිත බව පංච දුස්චරිත ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාච මේ ඔක්කොම තාම තදින් සමාජගත වෙලා තියෙනවා ඉතින් පින්වත්නි එදා මේ ජාතක කතාවේ දුම්මේද ජාතකයේහි මිනිස්සු මේ විදියට දූෂිත වෙලා මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනකොට වෘක්ෂ දේවතාවේ එක්තරා නුකරුකක් මුල්කටගෙන මිනිස්සුන්ට ආශිර්වාද කරන්න පටන් ගත්තලු මිනිස්සු කොයිතරම් දූෂිතද කියලා කියනවනම් ඒ නුගරුක මුල නුගරුකෙහි වාසය කළ වෘක්ෂ දේවතාවාට බොහෝ බලි බිලි පූජා කරමි තමන්ගේ අරමුණු දෙවියන්ට බාර කළා බලන්න අද කරන දෙයමයි කිසිම වෙනසක් අදත් අපි ඔය වැඩේම කරනවා වෘක්ෂ දේවතාවුන්ට අපේ අරමුණු බාර දෙන්න අපේ අපේක්ෂාවන් මුදුන් පමුණවා දෙන්න අපේ ලෙඩ දුක් නැති කරගන්න අපි විභාග වලින් සමත් කරගන්න ඒ වගේම රැකියාවක් ලබා ගන්න විදේශ ගමනක් සාර්ථක කර ගන්න කොයි තරම් දේවල් වලට අපි වෘක්ෂ දේවතාවුන් යදිනවද සමහර විට බෝධියට වඳින අය පවා කල්පනා කරන්නේ මේ බුදු හිමියන් සම්බෝධිය සඳහා සෙවණ දුන්න වෘක්ෂයට වඳිමින් මා බුදුහාමුදුරුවන්ටයි පුදන්නේ වඳින්නේ කියන සංකල්පයේ ඉක්මවා ගිහිල්ලා මිනිස්තුල ගොඩනැගී තියෙන්නේ මේ බෝධියේහි අරක්ගත් දෙවියෙක් දේවතාවෙක් ඉන්නවා නම් මට ඔවුන්ගෙන් පිහිට ලැබෙන්න ඕනේ. ඒ නිසා එදා ජාතක කතාවේ කියවෙන සමාජයේම තමා අද තිබෙන්නේ. වෙනස හැබැයි අද බෞද්ධයා බිලි පූජා කරන්නේ නැහැ.
බෝධීන් වහන්සේට බිලි පූජා කරන්න වෙනත් වෙනත් තැන්වල බෞද්ධයනුත් කරනවා. හැබැයි බෝධීන් වහන්සේ ළඟට ඒක කරන්න ආවේ නැහැ තාම. ඒ අතින් අපි සන්තෝෂ වෙනවා. හැබැයි මේ රටේ අප්‍රමාණ බිලි පූජාවන් කරනවා. නොඑක් මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන්ට යක්ෂ භූතයන්ට ප්‍රේතයන්ට කුම්භාණ්ඩයන්ට ඒ වගේ බිලි පූජාවන් කරන අවස්ථා අපි දකිනවා. එදා ජාතක කතාවේ මේ අධර්මකාමී සමාජයක අපේ බෝසතාණන් වහන්සේ ඒ රටේ රජතුමාගේ පුතෙකු වෙලා උත්පත්ති ලැබුණා. මේ බෝධිසත්ව කුමාරයා ළමා කාලේ තාම හොඳින් හැදිලා වැඩිලා පෝෂණය වෙලා යෞවනත්වයට පත් වෙනකොට දිසාපාමුක් ඇදුරුතුමන් සමීපයට ගිහිල්ලා සියලු ශිල්ප කලා ප්‍රගුණ කරලා බෝසත් කුමාරයා තරුණ කාලෙම තක්ෂලාවෙන් සමු අරගෙන තමන්ගේ රාජ්‍යයට පැමිණිලා යුව රජ තනතුරට පත් වෙනවා. මේ කුමාරයා බුද්ධිමතෙක්. මතක තියාගන්න මේ කුමාරයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. මේ කුමාරයා හැමදේම දැක්කේ බුද්ධියෙන් මෝහයෙන් නෙමෙයි. එනිසා මේ බෝධිසත්ව කුමාරයා හැම වෙලේම කල්පනා කෙරුවා තමන්ගේ රාජ්‍ය නරඹන්නයන් මිනිසුන්ගේ ජීවිත දකින්න මිනිසුන්ගේ දුක් දුම්නස් වලට සවන් දෙන්න. එහෙම කල්පනා කරපු මේ යුව රජතුමා බෝධිසත් බෝසත් යුව රජතුමා රටේ සංචාරය කරනකොට හැම පැත්තකම දකින්නේ අධර්මය. මිනිසු අධර්මයෙන් වැඩ කරන හැටි, අධර්මයෙන් ජීවත් වෙන හැටි, අධර්මකාමීව ව්‍යාපාර කරන හැටි, අධර්මකාමීව අනුන්ගේ දේ කඩා වඩාගෙන කෑකෝ ගහමින් ජීවත් වෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි, මේ රජතුමා මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටික ජීවිත මිත්‍යා ඇදහිලි පස්සේ ගිහිල්ලා මේ දුප්පර බවින් මිදෙන්නට වෙහස ගන්න ආකාරයේ පවා දුටුවා. අර නුග සුක මුල වසන දෙවියා වෙනුවෙන් බොහෝ දෙනා බිලි පූජාවන් කරන ආකාරය මේ යුව රජතුමා බලාගෙන සිටියා. මේ කුමාරයා අදිෂ්ඨානයක් ඇති කරගත්තා, කවදා හරි මම මේ රටේ රජ වෙච්ච දවසට මිනිස්සු මේ වැටී සිටින දූෂිත ස්වභාවයෙන් අනිවාර්යෙන් ගලවා ගන්නවාමයි. ඔවුන් තවදුරටත් මෙවැනි අධැහැමි ක්‍රියාවන් වල යෙදෙන්නට ඉඩ තබන්නේ නැහැ. අධැහැමි ක්‍රියාවන් වලට පිවිසෙන මම්පෙත් දොරටු සියල්ලම වසා දමනවාය කියන අදිෂ්ඨානය මේ කුමාරයා ඇති කරගන්නවා. එහෙම ඇති කරගෙන මේ කුමාරයා දවස් ගණනාවක් මිනිස්සු බිලි පූජා කරන නුග වෘක්ෂය ළඟට ගිහිල්ලා ඈතට වෙලා ඉඳන් මේ සියල්ල බලාගෙන ඉඳලා ආපසු තමන්ගේ මාලිගයට පැමිණෙනවා. කල්යමේදී මහරජු මිය යනවා. මහරජු මිය ගියාට පස්සේ යුව රජු මහරජු බවට පත් වෙනවා. යුව රජු මහරජු බවට පත් වුනහම එතන ඉන්නේ බෝධිසත්ව පාලකේ. මේ බෝසත් රජතුමා තරුණ කාලෙම තමා තුළ පැවතුණු අදිෂ්ඨානය සදාචාරවත් සමාජයක් ගොඩනගා ගන්නේ කෙසේද? ඒ අරමුණ පෙරදරි කරගෙන තමන්ගේ පාලනය සමාරම්භ කරනවා. එතුමා හොඳ
උපක්‍රමයක් මේ සඳහා භාවිත කළා. එතුමා රටේ ජනතාවට කියා සිටිනවා රාජපුරුෂයන් කැඳවලා සියලු දෙනාම රැස් කරලා තමන්ට මේ රාජ්‍යයේ රජ පදවිය ලබා ගන්නට හැකි වූයේ නිකන් නෙවෙයි අහම්බෙන් නෙමෙයි මේ රජකම මට ලැබුණේ අර මිනිසුන් ගොස් බිලි පූජා කරන වෘක්ෂ නුග වෘක්ෂයේ වසන දෙවියන්ට තමන් බාරයක් වීම නිසාය කියලා මේ බෝසත් රජතුමා ජනතාවට කියනවා මගේ රජකම ලබා මා විසින් කළ යුතු පළමු කාර්ය වන්නේ මේ බාරය ඔප්පු කිරීමයි රාජපුරුෂයන් රජුගෙන් අහනවා රජතුමනි ඔබගේ එම බාරය ඔප්පු කිරීම සඳහා කවර කවර සතුන්ගේ බිලි පූජාව සඳහා අවශ්‍ය වෙනවාද රජතුමා කියා සිටියේ එක සතෙකුදු වත් මා බිලි පූජාවට ගන්නේ නැහැ මා වෘක්ෂ දේවතාවාට පොරොන්දු වී තිබෙන්නේ මිනිස්සලෙන් බිලි දෙන බව මිනිසුන්ගේ ලෙයින් බිලි දෙන බව රාජපුරුෂයන් අහනවා ඔබ වෘක්ෂ දේවතාවාට පොරොන්දු වූයේ කවරාකාරයේ මිනිසුන් බිලි දී පූජාව කරන බවටද රජතුමා කියනවා රාජපුරුෂයනි පංච දුෂ්චරිතයෙන් ජීවත් වෙන ඒ වගේම අදැහැමිව ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙන මිනිස්සු ගෙනල්ලා මෙතෙන්ට ඒ ඔක්කොගෙම ලේන් මේ වෘක්ෂය හමුවේ මේ පූජාව කරන බවට තමන් බාර වී ඇති බව ඒ අනුව රාජපුරුෂයන්ට පවරන මුළු රට පුරාම පීඩා සියලුම දූෂිත මිනිස්සු දුෂ්චරිත කරන මිනිස්සු ඔක්කොම මේ නුගේ ළඟට ඒක රාසි කරන්න රාජපුරුෂෝ මුළු නගරේ පුරා අනබෙර යවනවා හෙට දවසේ දූෂිතයන් සියලු දෙනා බිලි පූජාවට රැගෙන යන බව බිලි පූජාවට නියමිත වෙච්ච දවසේ රාජපුරුෂයන් දුෂ්චරිත කරන මිනිස්සු ගෙනියන්න එනවා මුළු රට පුරාම පීර පීරා බලන එකදු මිනිස්සෙක්වත් හොයාගන්න බෑ එකම මිනිස්සෙක්වත් හොයාගන්න බෑ ඔ ප්‍රාණඝාත කරන මිනිස්සු නෑ ඔරකම් කරන මිනිස්සු නෑ කාම මිත්‍යාචාර කරන මිනිස්සු නෑ බොරු කියන කට නිකමටවත් වැරද්දට පාවිච්චි කරන වාචාලය ඒ රටේ නෑ මදුවිත පාවිච්චි කරන මත්පැන් පාවිච්චි කරන ඒ වගේම මත්ද්‍රව්‍ය පරිහරණය කරන විකුණන කවරාකාරයේ මිනිස්සෙක්වත් බිලි පූජාවට සෑගන්න බැරි වුණා රාජපුරුෂෝ රජතුමාට ඇවිල්ලා කිව්වා රජතුමා බිලි පූජාව කල් දැම්ම කල් දාලා කිව්වා කවදා හරි මට ඒ වගේ කෙනෙක් හරි හම්බුනොත් මේ බිලි පූජාවට රැගෙන එන්න කියලා මේ ප්‍රකාශය මුළු රටේම හැම තැනම ජනතාවට දැනුම් දුන්නා මිනිස්සු ප්‍රමාණ බය වුණා අපිට මේ රජතුමා ඉන්නකන් කිසිම ආකාරයකින් බේරිලක් නැහැ ඒ නිසා දූෂිත මිනිස්සු ඔක්කොම දූෂිත වැඩවලින් මිදුණා දුරාචාර කරපු මිනිස්සු දුරාචාර වලින් මිදුණා මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු විකුණපු මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරේ නිසා එයින් මිදුණා හොරකම් කරපු අය එයින් මිදුණා සමස්ත රට කොයි තරම් සදාචාරවත් රටක් බවට පත් වුණාද කියලා මෙන්න මේ කාරණාව අරගෙන එදා බුදුරජාණන් වහන්සේ ධම්සභාවේ සිටි භික්ෂුන් වහන්සේට දේශනා කෙරුවා මහණෙනි මම බෝධිසත්වෙක් හැටියට මේ තරං ආත්ම භාවයන් වල විවිධ තනතුරු වලට පත් වෙලා මිනිස්සු සුවපත් කළාය සදාචාරවත් බව ඇති කළාය
දුරාචාරයෙන් මිනිසුන් මුදවා ගත්තාය කියලා. පින්වත්නි බලන්න මම අද ඔබට මේ වටිනා ජාතක කතාව දුම්මේද ජාතකය උපුටාගෙන ඉදිරිපත් කළේ පාලකේකුගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ මූලික වශයෙන් ආදර්ශයෙන් වැඩ කරන එක. ආදර්ශවත් බව සමාජයට ප්‍රදර්ශනය කරන එක විතරක් නෙමෙයි ඒක භාවිතයේ බවට පත් කිරීම. මේ රජතුමා කොච්චර ලස්සනට උපක්‍රමශීලීව මිනිස්සු වැරදි වැඩවලින් මුදව ගත්තද කියලා බලන්න. මේක තමයි අපිට ඕන ක්‍රමවේදය. මේ ජාතක කතාව ප්‍රමාණ වැදගත්කම් රාශියක් මතු කරනවා. සමාජයක් අදැහැමි වුණොත් විශේෂයෙන් පාලකයන් අදැහැමි වුණොත් රට කරවන අය දූෂිත වුණොත් හොරකම් කරොත් වංචා කළොත් මංකොල්ල කන්න පටන් ගත්තොත් වැරදි විදියට ආදර්ශ දෙන්න පටන් ගත්තොත් ඒ රටේ ජනතාව තමයි එයින් බැටකන්නේ. ඒ රටේ ජනතාව තමයි ඒ පීඩාවට පත් වෙන්නේ. ඒ වගේම බලන්න ඒ පාලකයන්ගේ අදැහැමිකම නිසා මිනිස්සු විතරක් නෙමෙයි පීඩාවට පත් වුනේ. සතෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න බැරි වුණා නේද? සතුන් අල්ලාගෙන දහස් ගණන් දසදහස් ගණන් මේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වෙනුවෙන් දිවි පුදන්නට සිද්ධ වුණා සතුන්ට. තව කෙනෙකුගේ ජීවිතේ යහපත වෙනුවෙන් තවත් සතෙකුගේ ජීවිතේ කැප කරන දහමක් මේ ලෝකෙ තියෙන්න පුළුවන්. හොඳට හිතලා බලන්න. ඒ නිසා මේ රජතුමා ඒ සියල්ල හොඳින් වටහා ගත්තා. අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ට වනදී කුමක්ද කියන එක මේ ජාතක කතාව අපට හොඳට කියලා දුන්නා. වර්තමානයේ උනත් අපට පේන්නේ එහෙමයි. අදෘශ්‍යමාන බලවේග වලින් නෙමෙයි මේ රට කරන්න ඕනේ. බුද්ධිමය ප්‍රවේශයක් මේ රටට ඕනේ. අපි ඉන්නේ තාක්ෂණික යුගයේ. අපි ඉන්නේ කේන්ද්‍ර යුගයේ නොවේ. කේන්ද්‍රයකට එහෙම නැත්නම් නිමිති බලන්නෙකුට දෛවඥයෙකුට මොන දේද කරන්න පුළුවන් කියන එකට අද යුගයේ හොඳම අභියෝගය ලැබී තියෙනවා. ඒ නිසා පින්වත්නි කොලකැලලක සටහන් වෙච්ච බොරු සටහනකට කෙනෙකුගේ ඉරණම රටක ඉරණම තීන්දුව කරන්න බෑ කියන එක තාම පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා රටක මිනිසුන්ගේ ධෛර්යය පිළිබඳව විශ්වාසය තියෙන්න ඕන. රටක මිනිසුන්ගේ දර්ශනය පිළිබඳව විශ්වාසය තියන්න. රටක ජනතාවගේ ක්‍රියාකාරකම් පැවතුම් ඒව තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒ දේවල් පිළිබඳවයි විශ්වාසය තබා ගත යුත්තේ. එහෙම නැත්නම් විය හැකි දේ ගැන හොඳම නිදසුන් අපේ ඇස්පන අපිටම අපට තිබෙනවා. බලන්න පාලන ක්‍රම දෙකක වෙනස. එක රජෙක් රට පාලනය කරන යුගයේ දුම්මේද ජාතකයේ ජනතාව මුළුමනින්ම පිරිහුණා. ජනතාව පිරිහුණේ පළමුවෙන් පාලකයන් පිරිහුණු නිසා. දෙවන යුගයේ බලන්න බෝධසත් ගුණ ඇති බුදු කෙනෙක් නෙමෙයි එතන හිටියේ, පෘථග්ජන පාලකේ. ඔහු බෝසත් ගුණ තිබුණු කෙනෙක්. ඒ බෝසත් ගුණ තිබුණු පාලකයා තමන්ගේ ජනතාවට මොන තරම් අනුකම්පාවෙන් වැඩ කළාද? රජ වෙන්නට පෙරාතුවම ඔහු අදිෂ්ඨාන කළා, මිනිස්සු විඳින මේ දුක් දුම්නස් වලින් මං මොවුන් කෙසේ හෝ මුදවා ගත යුතුයි. ඒක තමයි මගේ රාජකාරිය. ඒක තමයි මගේ කාර්යභාරය. ඒ විදියට එදා ඔහු කල්පනා කළා. ඒකෙන් මොනතරම් ජනතාවකට සෙත සැලසුණාද. එනිසා පාලකෙක් එදා හැසිරුණේ දුම්මේද ජාතකයේ බෝධිසත්ව රජුරෝ හරිම ලස්සන උපක්‍රමශීලීව. මේ උපායශීලී බව පාලකයෙකු සතුව තිබිය යුතු උතුම් ගුණධර්මයක්. එක මිනිස්සේ කිරේ දාන්න නැතුව, එක මිනිස්සේ දඬුවම් මට ලක් කරන්නේ නැතුව,
එක මිනිස්සෙක් පීඩාවට පත් කරන්නේ නැතුව රටක් සදාචාරවත් කරන්නේ කෙසේද කියන එක ගැන පරමාදර්ශ දුම්මේඳ ජාතකයේ විසින් අපට ලබා දෙනවා. මෙන්න මේ කාරණාවන් තමයි අද අප ඉස්මතු කළ යුත්තේ. එයින් කිසි විටකත් වැරදි කළ වුන්ට දඬුවමක් නොදිය යුතුයි කියන අදහස මෙයින් ඉස්මතු වෙන්නේ නැහැ. වැරදි කළ වුන්ට නීතියෙන් දඬුවම් නොදුන්නත් ඒ අයට හෘදය සාක්ෂියෙන් දෙන දඬුවමින් මිදෙන්නත් බෑ. මරණින් මතු ලැබෙන දඬුවමින් මිදෙන්නටත් බෑ. එබැවින් පින්වත්නි, අපි මේ දුම්මේද ජාතක කතන්දරය ඔස්සේ ඉඳගෙන අපි අද අපේක්ෂා කරන්නේ කවර කාරණාවක් පිළිබඳවද කියලා අවධානයට අනිවාර්යයෙන්ම හැම දිනම ලක් වෙන්නට ඕනේ. අපිට ඕනේ සදාචාරවත් රටක්. අපට ඕනේ සදාචාර සම්පන්න ජාතියක්. අපට ඕනේ සදාචාරවත් සමාජයක්. පියනාගත පරම්පරාව වර්තමාන දුරාචාර ක්‍රමවලින් මුදව ගන්නට ඕනේ. මාධ්‍ය සදාචාර වෙන්න ඕනේ. මාධ්‍ය දුරාචාරයට පත්වෙච්ච විටක ඒ සමාජයේ කොයිතරම් වල්මත් වෙනවද, වල්මත් විය හැකිද? අධ්‍යාපනය බුද්ධිමය ප්‍රවාහයක් වෙන්න ඕන. අපි අනාගතයේ මෙහෙවාලිය යුත්තේ මිනිස්සු මනසින් ප්‍රඥාවෙන් වැඩ කරන දිශාවකට මිස මෝහයෙන් සහ මුලාවෙන් වැඩ කරන සමාජ රටාවකට නොවේ. ඒ සියල්ල ගොඩනැගිය හැකේ සදාචාරය දර්ශනය කරගත් රටකට පමණයි. සදාචාරය මූලික කරගත් දේශපාලනයකට පමණයි. සදාචාරයට ප්‍රමුඛතාව දුන්නු පරිපාලන ව්‍යුහයකට පමණයි. ඒ නිසා අපිට බලාපොරොත්තු වන්නේ ඉහළින්ම මේ සදාචාරය ආදර්ශවත්ම ආදර්ශවත්ව සමාජයට ප්‍රදානය කළ යුතුයි. කතා කරන පිළිවෙල පවා නායකයන් අපි දැක්කනේ පහුගිය කාලේ කතා කරපු පිළිවෙල. නායකයන්ගේ වචන අපි දැක්කා. මේ ජනතාවගේ නායකයෝ ජනතාවට සදාචාරය ගොඩනගා දෙන්නට අපගේ ඡන්දය ඔස්සේ බලයට පැමිණි නායකයෝ මොනවාද ජනතාවට කිව්වේ? දරුවන්ට ආමන්ත්‍රණය කළේ කොහොමද? ශිෂ්‍යයන්ට ආමන්ත්‍රණය කළේ කොහොමද? කාන්තාවන්ට ආමන්ත්‍රණය කළේ කොහොමද? පාර්ලිමේන්තුවට ගිහිල්ලා තමන්ගේ දේශන පැවැත්වේ කොහොමද? ඒවා තාම අවලස්සන. ඒවා බාල පරම්පරාවට පමණක් නොව වැඩිහිටියන්ට පවා අසාගෙන සිටිය නොහැකි තරම් ඉතාම බේබදු, තාම වාචාල ගණයේ කතන්දර දේශපාලනය තුළින් ඉස්මතු වුණා. අපේ භාෂාව තාම නරක ස්වභාවයකට පත් වුණා. මාධ්‍යවල හිටිය සමහර මාධ්‍ය ප්‍රධානීන් තාම දූෂිත විදියට භාෂාව පරිහරණය කරමින් පැවිදි උතුමන් පවා නිග්‍රහයට ලක් කරමින් තමගේ අදහස් සමාජයේ හමුවේ ප්‍රකෝපව සමාජය තුළ ප්‍රකෝපය ගොඩනැගෙන විදියට, වෛරය ගොඩනැගෙන විදියට, ද්වේෂය ගොඩනැගෙන විදියට මාධ්‍ය දුරාචාරය ගොඩනගාගත් ආකාරය අපට දකින්නට පුළුවන්කම ලැබුණා. එබැවින් පින්වත්නි, අපි හැම තැනකම අපේක්ෂා කරන්නේ රාජ්‍ය නිලධාරියා, මැති ඇමතිවරු, මුළු මහත් සමාජයම මේ දූෂිත සමාජ වටපිටාවෙන් හැම දිනාටම සතුටු කඳුළු හෙලන්න පුළුවන්, සනසම් සුසුම් හෙලන්න පුළුවන් සමාජ වටපිටාව. බුදු සමය තුල අපේක්ෂිත මූලික අරමුණ නිවන, පරම නිෂ්ඨාව වන්නේ නිවන. ඒ සඳහා අපි අදාළ කරගත යුතු
प्रधान अंगे सदाचारें परिपूर्णत्वेट पत्तु समाजा एमनेत्तं में बुद्धदामे परम निष्ठावगेन कथाकिरीम पवनिष्फलाय सदाचारयक् नैति समाजयक निर्वाणय गेन कथाकिरीम विहिलुवा एनिसा अपि निवंसप लभेवा कियला बोरुवट प्रार्थना करला हरियन्ने नै ए निवन करा प्रवेश वेन समाज वटपिटावक् अपि हदा गन्न ओने ए संदहा सदाचारय गोडनगा गनीमेदी समाजय तुल आचार विद्यात्मक पदनमक् एकट अवश्य वेन पुण्य हा कुशल संकल्प एदी ता वेदगत् पुण्य कियला कियन्ने पुज्जलेकुगे मतु जीवितेहि सपत वैडि दियुनु करगन्नट क्रियात्मक वीमाय ए संदहा सिद्ध करन कर्मय पुण्य कर्म पुण्य कर्म पिंकम हैडियट एवापि संदहन करनो पुण्य संकल्पेहि जनया निरत वीमत सदाचारे एक वेदगत संकल्पया एहिं मिलव वशेनु परलो वशेनु मनुष्यांत लुकु दियुनु अकते करगान पुलुआं बुद्ध समय वड़ा वैडियं निर्देश करने पुण्य संकल्पेट यहां गियपु कुसल संकल्पेट आई एनम मनुष्यागे परम निष्ठाव नतं बुद्ध दहमे उगन्नन परम निष्ठाव नतं निवन वेत रगने यान्नट पुलुआं अन्ने यहापत कुसल कर्म सिद्ध कर गनीमें पमनाय एनम निवनट हेतु वेन चर्यामय लक्षण मानसिक तत्वयन् वेतट समाजे यमु कर गनीम बलन्न मम मातृका कल एगाता पाठय तुल तियन्ने मे संकल्पय नोवेद सब्बपापस्स अकरणं අපි මග පෙන්වන්නට ඕනේ මේ සමාජයට පෞකම් නොකර ජීවත් වෙන්න. ඒක තමයි දේශපාලනයෙන් වෙන්න ඕන දේ. ආගම දහමෙන් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. දේශපාලනය විසින් ඒව ක්‍රියාවට නම් වන්න ඕනේ. දේශපාලනය ඇතුලේ සකස් වෙන්නේ සියලු පාපයන්ට විවර කරන සියලු පාපයන්ට මිනිස්සු අවතීර්ණ කරන්න. ඒ වගේ සමාජ වටපිටාවකට නම් මිනිස්සු යොමු කරගන්නේ ඒක මං හිතන්නේ හොඳ වටපිටාවක් නෙමෙයි ඒක සදාචාරය නොවේ එවැනි වටපිටාවක නිවන පිළිබඳව සංකල්පයක් අපට ඇති කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ ඒ නිසා මිනිස්සු පංච දුස්චරිතයෙන් මුදවන්නට ඕනේ සබ්බ පාපස්ස අකරණං පංච දුස්චරිතයෙන් මුදවන්නට ඕනේ එතකොට ඒ සමාජයක ප්‍රාණඝාතයට ඉඩ තියෙන්න බෑ හොරකමට ඉඩ තියෙන්න බෑ ඊළඟට කාමයේහි වරදවා හැසිරෙන්න ඉඩ තියෙන්න බෑ බොරුවට ඉඩ තියෙන්න බෑ ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය ආදී දේවල් වලට ඉඩකඩ තියෙන්න බෑ බලන්න පසුගිය මැතිවරණ වේදිකාවල වැඩි වැඩියෙන්ම සාකච්ඡා වුණු දේවල් ඕන නෙමෙයිද හොරකම වංචා දූෂණය එතනෝල් කැසිනෝ මේ දේවල් නොයේද සාකච්ඡා වුනේ ඒ නිසා මිනිස්සු කාමයට වැරදි රාගයට දොරටු අරින මහා පරිමාණයේ හොටෙල් වල මේ දේවල් වලට දොරටු අරපු සමාජයක් නිවැරදි කරගන්න නම් අනිවාර්යෙන්ම පංච දුස්චරිතයට විවර වෙච්ච දොරටු අපි වහන්නට ඕනේ. එතකොට තමයි සමාජයක දැහැමි බව ආරක්ෂා වෙන්නේ. දැහැමි බව රැකගන්නට පුළුවන් වෙන්නේ. ඒ දැහැමි බව තුළ තමයි සදාචාරාත්මක සංකල්ප ක්‍රියාවට නංවන්නට පුළුවන්කම ලැබෙන්නේ. කුසලස්ස උපසම්පදා දස කුසලයේ සමාජය නිරත කරවීම දේශපාලනයේ වගකීම බවට පත් වෙනවා
එයින් අවධාරණය කෙරෙන්නේ පින්වත්නි හැම තැනම මිනිස්සු දස කුසලයේහි යොදවන්න කියන එක නෙමෙයි රාගයට ద్వේෂයට මෝහයට ඉඩ නොතබිය යුතුයි එතකොට මිනිස්සු නිකම්ම කුසලයේ යෙදෙයි රාග ద్వේෂ මෝහ නැති ඕනම තැනක රාගය යනු ඇලීමයි නායකේ බලයේ ඇලී ගලී සිටිනව නම් එතන රාගය නායකයා ආදර්ශ දෙන්න ඕනේ මේ තනතුරු කියලා කියන්නේ තාන්න මාන්න කියලා කියන්නේ හරිම తాවකාලික දේවල් ඒවා අද ලැබිලා හෙට නැති වෙන්න පුළුවන් ඒවයි ඇලී ගලී සිටින්නට උත්සාහ කරනකොට ඒවට පක්ෂපාත පිරිස් කණ්ඩායම් හැදෙනකොට ద్వේෂය ඇති වෙනවා මෝහය ඇති වෙනවා අපි ගිය වර දේශනාවෙදිත් මේ අගතිකාමී සංකල්ප පිළිබඳව ඔබට විස්තර විවරණ ඉදිරිපත් කරන්න ලැබුවා එනිසා පින්වත්නි අප විසින් ඇරඹිය යුත්තේ මිනිසුන්ගේ සිත දූෂිත නොවන ගත දූෂිත නොවන වචනය දූෂිත නොවන එවැනි සමාජ වටපිටාවක් අපට නිර්මාණය කරන්න බැරිද හොඳටම පුළුවන් කරන දේ හරියට කරනවා නම් සිත දූෂණය වෙනවා කියලා කියන්නේ කරන දේ වැරදියට කිරීම කරන දේ නිසිලස නොනිසිලස කරන්න යාමින් පාලනය වුණත් එහෙම නැත්නම් මාධ්‍ය වුණත් එහෙම නැත්නම් අධ්‍යාපනය වුණත් කවර දෙයක් වුණත් නොනිසිලස සිදු කරන්න යාමින් සිදුවෙන දේ ඒ නිසා නිසිලස සිදු කරන්නට අපි මේ හැම දෙයකටම මඟ පෙන්වන්නට ඕනේ ඒකයි සිත නිදහස් කරගන්න පිරිසිදු සිතින් වැඩ කරන්න පවිත්‍ර සිතින් වැඩ කරන්න මම මේ කරන්නේ පුණ්‍ය ධර්මයක් කියන කල්පනාවෙන් මේක කුසල කර්මයක් කියන කල්පනාවෙන් හැම දිනටම වැඩ කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි අහපු අවාසනාවන්ත දේවල් වලට අපිට ආපහු වතාවක් ප්‍රවේශ වෙන්නට ඉඩකඩ ලැබෙන එකක් නෑ ඒ නිසා මිනිස්සුන්ගේ චරිත සංවර්ධනය කියලා කියන්නේ මූලික වශයෙන් සිත පවිත්‍ර කරගෙන වැඩ කරනවා නම් ගත පවිත්‍ර කරගෙන වැඩ කරනවා නම් ඒ වගේම වචනය මිනිසුන්ට සැපත සුවය ඇති කරගන්න පුළුවන් විදියට වැඩ කටයුතු කරනවා නම් ඒ නිසා පින්වත්නි මේ දේශනාව මම ගොඩනැගුවේ දේශපාලකයන්ට අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඒ මඟ පෙන්වීම සිද්ධ කරන්න ඒ යොමු කර ගැනීම ඇති කරන්න එහෙම නැත්නම් අපිට පැත්තකට වෙලා දේශපාලකයන්ට පාලකයන්ට තමන්ට අවශ්‍ය පරිදි මේ ගමන් මඟ හදාගන්නට දුන්නොත් මේ රට අපි වැටී තිබුණු අගාධයෙන් තවත් අගාධයට වැටෙනවාමයි එබැවින් පින්වත්නි අපි අපේක්ෂා කරන්නේ අපට යහපත් රටක් යහපත් දේශයක් සිංහල දෙමළ මුස්ලිම් ඒ වගේම වෙනත් ජාතිකයන්ට සියලු ආගමිකයන්ට නිදහසේ පිරිසිදු මිනිසයන් ඇරියට ශිෂ්ට සම්පන්න විදියට මේ සමාජය තුළ ජීවත් වෙන්නට අවශ්‍ය වටපිටාවක් ඒ වටපිටාව නිර්මාණය කළ හැක්කේ පාලකයන්ට ඒ සඳහා ආදර්ශ දීමෙන් ඒ නිසා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා සදාචාරය ජාතියේ සෞභාග්‍ය ගෙනෙන ප්‍රධාන සංකල්පයක් හැටියට කල්පනා කරමින් දූෂිත බව හැම පැත්තකින්ම බැහැර කෙරෙන පිරිසිදු පාලන ක්‍රමවේදයකට මේ රට රැගෙන යන්නට අපි රජයට ආශිර්වාද කරනවා ජනතාවට ආශිර්වාද කරනවා ඒ විතරක් නෙවෙයි සුවපත් රටක වාසනාවන්ත මිනිසුන් ලෙස ජීවත් වෙන්නට හැම දිනාටම ධෛර්යය ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලන්නේ අප මුලදීද සඳහන් කළ පරිදි දෙහිවල ඇන්ඩර්සන් පාරේ අංක 68 B නිවසේ පදිංචි ශ්‍යාමණී වීරසිංහ මහත්මිය වීරසිංහ මහත්මයා සහ තිලංක පුතණුවන් හා රාජපක්ෂ පවුලේ සියලුම දෙනා
ඔවුන් බලාපොරොත්තු වෙනවා 1995 ජනවාරි 16 වන දින අභව ප්‍රාප්ත වී වසර 20ක් වන වෛද්‍ය හෙක්ටර් රාජපක්ෂ ආදරණීය පියාණන්ට සුමනා ප්‍රේමී රාජපක්ෂ ආදරණීය මෑණියන්ට හා මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ගරු දේශකයන්න් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් ආදරණීය තිලංක පුතණුවන්ට සහ පවුලේ හැමදෙනාට නෑදෑ හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා අපි ශාමණී වීරසිංහ මහත්මිය බලාපොරොත්තු වෙන පරිදි මිය පරලෝසපත් වූ වෛද්‍ය හෙක්ටර් රාජපක්ෂ පියාණන්ටත් සුමනා ප්‍රේමී රාජපක්ෂ මෑණියන්ටත් සියලුම මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ පින් අනුමෝදන් වෙන සියලුම නෑයෝ සුවපත් වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තිලංක පුතණුවන්ට කරන කියන සෑම දෙයක්ම ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කරගෙන වාසනාවන්ත ලෙස තමන්ගේ අනාගත ජීවිතයේ කොට නගා ගන්නට මේ පුණ්‍ය මහිමේ හේතු වාසනාව වේවා පවුලේ හැම දිනාටමත් නෑදෑ හිත මිතුරන්ටත් සතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආණ්ඩි අම්බලම ප්‍රාදේශීය සභාපාර මදාරා උයනේ අංක 83-2 නිවසේ පදිංචි ප්‍රියදර්ශනී කෝදාගොඩ ආරච්චිගේ මහත්මිය සහ කුමාර ගණේගොඩ මහත්මාද අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලනවා මාතර රදම්පල පදිංචි එක්මන් කෝදාගොඩ ආරච්චිගේ පියාණන්ට හේමා විජේනායක මෑණියන්ට ආණ්ඩි අම්බල පදිංචි කේ මැගලින් නෝනා මෑණියන්ට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්ට උන් බලාපොරොත්තු වෙනවා ඒ අනුව මේ නම් කළ ඒ ආදරණීය දෙමව්පියන්ට ඒ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ස්වයං පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනාගේම සියලු කටයුතු සාර්ථක කරගන්නටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ සියලුම දෙනාට සියලු කටයුතු තාම යෙහෙන් සිදු කරගන්නට මේ ධර්ම දානමය පුණ්‍ය ධර්මය ආශිර්වාදයක් වේවා පවුලේ නමින් මියගිය සියලු දෙනාටත් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් මියගිය රණවීරුවන් හැම දෙනාටමත් මේ පුණ්‍ය මහිමේ හිමි වේවා ඒ හැම දෙනාම මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා නිවනින් සැනසේවා රටවැසියන්ටත් පවුලේ සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් ශත සාන්තිය නිදුක් නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ධර්මය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා